ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය එවගේම ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික පර්යේෂණ ඒකකය NIU ආර්ථික විධායක සභාව ආදී නම් පාවිච්චි කරලා මේ වෙනකොට සමාජ මාධ්‍ය තුලත් WhatsApp group වලත් මෙන්න මේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හැටියට හඳුන්වපු කෙටුම් පතක් ආදී වශයෙන් ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර පරිශීලනය සඳහා පමණයි කියලා සතකස් කරලා ටිකක් විධිමත් ආකාරයක් පේන අපේ ප්‍රතිපත්ති හැටියට හඳුන්වන මඩ ව්‍යාපාරයක් දැන් දියත් කරලා තියෙනවා. මේක තුලින් අපිට පේන තියෙන දේ තමයි අපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව ලොකු බීතියක් දැන් අපේ විරුද්ධ පාර්ශවයන්ට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සමග ජන බලවේගයට සහ පොදුජන පෙරමුණට ඇති වෙලා තියෙනවා. අපි තාම නිල වශයෙන් ජාතික ජන බලවේගයේ හැටියට ඉදිරිපත් කළ තියෙන්නේ ජාතික ජන බලවේගයේ මිනින්දෝරු අයගේ වැඩපිළිවෙල, ඒ වගේම ඉංජිනේරුවන්ට අදාළ වැඩපිළිවෙල, ඊළඟට අපේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පර්යේෂණ සංවර්ධන ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් පමණයි. මේ සියලුම ප්‍රතිපත්ති කමිටුවල රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්, ඒ වගේම ඉංජිනේරු ශේෂ්ත්‍රය, ඉදිකිරීම් ශේෂ්ත්‍රය, ඒ වගේම කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, මේ ආදී සියලු ශේෂ්ත්‍රවල ප්‍රතිපත්ති ප්‍රකාශනයන් අපි මහජනතාවත් එක්ක ඉතා විවෘතව සාකච්ඡාවට සංවාදයට ගන්නවා. මෙවැනි හොරලියවිලි අපට නැහැ. දැන් මේක තුළ සමාජ භීතියක් හදන්න උත්සාහ කරනවා. අපේ ආර්ථික ප්‍රතිපත්ති හැටියට මේ පුජ්ජලික නිවාස බදු, පුජ්ජලික සංචිත, පුජ්ජලික තැන්පතු බදු, විනෝද බදු, ඒ වගේ බදු පිළිබඳ තමයි මේකෙන් නිරන්තරයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ. මේකෙන් පෙන්වන්න හදන්නේ මේ අධිපාරිභෝජන බද්දක්, අධිපාරිභෝජන සංචාරක බද්දක්, ගෑස් භාවිතයේ සීමා කිරීම, විදේශ අධ්‍යාපන ක්‍රමවේදය ආදී වශයෙන් අපේ අදහස්, අපේ යෝජනා ඉතාමත් නින්දිත විදියට විකෘති කිරීම. මේ විකෘති කිරීම තුළින් නැවත සමාජය තුළ සංවාදයක් හදන්න, සැකයක් හදන්න උත්සාහ කිරීම තමයි මේ කරන්නේ. දැන් විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා අපේ ප්‍රතිපත්ති දැනගන්න අවශ්‍ය නම් ඕනම කෙනෙකුට, අපේ රටේ පුරවැසියන්ට, විදේශගත අපේ ශ්‍රී ලාංකිකයින්ට, අපේ නිල වෙබ් අඩවි තියෙනවා, අපේ නිල ෆේස්බුක් පේජ් තියෙනවා, ඒ වගේම අපි ඉන්නවා. අපේ ආර්ථික කවුන්සලය මේ වෙනකොට රට පුරා හැම දිස්ත්‍රික්කයකම, හැම ආසනයකම ගිහිල්ලා අපි අපේ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදය ආරම්භ කළා තියෙනවා, අදහස් යෝජනා විමසීම ආරම්භ කළා තියෙනවා. ඒ නිසා මෙවැනි නින්දිත වැඩකටයුතු වලින් අපේ ගමන නවත්තන්න කාටවත්ම බැහැ. විශේෂයෙන් මේ පිළිබඳව යම්කිසි සැකයක්, අවිශ්වාසයක් මෙවැනි දේවල් ඉස්සරහටත් හදන්න පුළුවන්, අනිවාර්යෙන් හදනවා. ඒක තමයි ඒගොල්ලෝ පඩිගෙවලා වැරට අරගෙන ඉන්න කට්ටියගේ රාජකාරිය. ඊට පස්සේ මේවා නිල මාධ්‍යවල ආණ්ඩුවෙන්ම ජනතාව බදු ගෙවන නිල රජයේ රූපවාහිනී නාලිකාවල, නිල පුවත්පත්වල, නිල මාධ්‍යවලත් පළ කරાવી. ඊට පස්සේ සමහර මාධ්‍යවල ඉන්න උදේට මේවා කියවන අය උජාරුවෙන් මේවා කියවાવી. ඒ නිසා තමයි අපි මේ ආරම්භක මොහොතදීම මේ පිළිබඳ හෙළිදරව් කරන්නේ. විශේෂයෙන්ම අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටනවා අපේ ප්‍රතිපත්ති, ඔබේ ප්‍රතිපත්ති, මේ රටේ ජනතාව නියෝජනය කරන, ජනතාවගේ වුමනාව නියෝජනය කරන ජාතික ව්‍යාපාරයක් අපි, දේශපාලන පෙරමුණක්. ඒ නිසා අපි ඉතා පැහැදිලිව රටට ජනතාවට වග කියන ප්‍රතිපත්ති හදන්නේ. ඒ ප්‍රතිපත්ති අපි රටේ ජනතාවත් එක්ක විවෘත සංවාදයක් කරලා තමයි මැතිවරණදී ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ විගසම ජාතික ජන බලවේගයේ සියලුම සංවිධානවල සියලුම ප්‍රතිපත්ති කමිටු වලින් සකස් කරන ලද ප්‍රතිපත්ති අපි නිල වශයෙන් රට ඉදිරිපත් කරනවා. එතෙක් මේ ව්‍යාජ ලේඛනවලට රැවටෙන්න එපා. යම් හරි සැකයක් තියෙනවා නම් කරුණාකරලා ඒවා අපෙන්ම විමසලා අපේම නිල ආයතන සහ විශේෂයෙන් අපේ නිල වෙබ් අඩවිය සහ නිල ෆේස්බුක් පිටු වලින්, සමාජ මාධ්‍ය පිටු වලින් ඒවා විමසන්න කියන එක අපි කාරුණිකව සහෝදරත්වයෙන් ඉල්ලා හිටිනවා. දැන් මේ ඩොලර් බිලියන 12.5ක බැඳුම් කර ප්‍රතිවගත කිරීමට එකඟතාවයක් ඇති වෙලා තියෙනවා කියලා, මේක වසරක අපි දැක්කා සමාජ මාධ්‍ය වල ප්‍රවෘත්තියක් තියෙනවා. ඩොලර් බිලියන 12.5ක ස්වෛරී බැඳුම් කර හිමියන් සමග එකඟතාවයක් ඇති වුණා කියලා. ඉතින් ඒක එකඟතාවයේ ඇති වෙලා තියෙන්නේ ඒ ඩොලර් බිලියන 12.5 ඉලක්කමට මොන පදනමින්ද කියන එක පිළිබඳව කිසිම නිල
නිවේදනයක් දැනට ඉදිරිපත් කළ නැහැ මුදල් අමාත්‍යාංශය හෝ මධ්‍යම බැංකුව මහා බැංකුව හෝ මුදල් අමාත්‍යවරයා. ඒ කියන්නේ මේ ඩොලර් බිලියන් 12.5න් අදාළ වෙන්නේ ණය කපා හැරීමක ඉලක්කමක්ද? එමනම් ශෛරී බැඳින් කර හිමියන් මේ ප්‍රමාණය සැලකිල්ලක් කරලා එයින් ප්‍රතිශතයක් කපා හරිනවද? මේ ප්‍රමාණය සැලකිල්ලක් කරලා ඊට අදාළ පොලී කපා හරිනවද කියලා පැහැදිලි කිරීමක් නැහැ. මොකද ඒ නිසා මේක තාම ඉලක්කමක් විතරයි. මොකද මීට කලිනුත් ණය කල්දමා ගැනීම සම්බන්ධයෙන් විශාල අඬබෙරයක් ගැහුවා පෝස්ටර් ගහලා. නමුත් ඒකේ අවසාන සිද්ධ වෙලා තියෙන්නේ ගෙවිය යුතු ණය දීපාර්ශ්වීය රටවල් අතර ඉන්දියාව චීනය ජපානයත් එක්ක දීපාර්ශ්වික ණය කල්දා ගැනීමක් විතරයි. ඒ කල්දා ගන්න ප්‍රමාණයෙන් ණය කපා හැරීමක් සිද්ධ වෙනවද නැද්ද කියන එක ලේඛන තාම ඉදිරිපත් කළා නැහැ. පාර්ලිමේන්තුව ඉදිරිපත් කරෙත් නැහැ. පාර්ලිමේන්තුව විවාද ඉදිරිපත් කරෙත් නැහැ. ඒ නිසා මේකත් ප්‍රවෘත්ති මැවීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා රජයේ පැත්තෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ 12.5 සලකා බලන්නේ ඒ ඉලක්කමෙන් කොයි ප්‍රමාණයක් කපා හරිනවද, කොයි ප්‍රමාණයක පොලි අඩුවීමක් වෙනවද, එහෙමනම් කොයි ප්‍රමාණයකට ණය ගෙවීම කල් දාන්න පුළුවන්ද කියන එක පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් නැහැ. 12.5ක ප්‍රමාණයක් සැලකිල්ලට ලක් කිරීමක් පමණයි ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒ සැලකිල්ලට ලක් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ප්‍රමාණය කපා හැරීමක් හෝ කල් දැමීමක් හෝ පොලි පිළිබඳ සැලකිලිමත් වීමක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ආණ්ඩුව පැත්තෙන් සිද්ධ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. තව රැවටිල්ලක්ද මේ කරලා තියෙන්නේ? ඉතින් ඒක රැවටිල්ලක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ ආණ්ඩුව නිල වශයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශය අනුව. මොකද දැන් අර 12 මීට කලිනුත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම කල් දා ගැනීමක් අවසාන සිද්ධ වීමෙන් අපිට තේරෙනෝනේ නටපු නැටුමක් නැහැ කියලා. ඉතින් ඒක නිසා ආණ්ඩුව අපිට පේන දේ තමයි දැන් ණය අර්බුදේම ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා. ආණ්ඩුව දැන් යුද්ධය හරි වෙන කාරණාවක් පෙන්වන්න බෑනේ. ණය වලින් රට නිදහස් කරගන්නේ රනිල් වික්‍රමසිංහය කියන මතය ප්‍රචාරය කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක නිල වශයෙන් ප්‍රකාශනපත් වන තුරු අපට මුකුත් ඒකන කියන්න බෑ. අපි හිතන්නේ මේක ඉතා ඉක්මනින් රට දැනුවත් විය යුතු කාරණාවක්. රජයේ නිල ලේඛනවල තාම නිල ප්‍රකාශනයක් නැහැ. මේ ඩොලර් බිලියන 12.5ක ස්වෛරී ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් එක ඇති කරගත්ත එකගතාවය. දැන් මම පාර්ලිමේන්තුවේ තිබුණු විවාදෙත් කල් ගිය එක මේකත් එක්ක සම්බන්ධ වෙනවද? ඒක තමයි පාර්ලිමේන්තු විවාදේ කල් යන්නේ ආණ්ඩුව නිල ලේඛන ඉදිරිපත් නොකරපු නිසානේ. ඇයි එහෙමනම් අගමැතිවරයාම පාර්ලිමේන්තු විවාදයක් හැඳවගත්තේ? මොකද පාර්ලිමේන්තු විවාදයක් හැඳව ගන්නකොටම අගමැතිවරයාගේ පාර්ශවයෙන් විපක්ෂීලල නෙමෙයිනේ විවාද ගත්තේ. ඒ නිසා එහෙමනම් අගමැතිවරයා ජනාධිපතිවරයා දැනගන්න ඕන මේ ලේඛන පිළිබඳව. විවාදී ඉල්ලගත්තට පස්සේ ලේඛන දන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් විවාදී ඉල්ලගන්න තුයින තිබ්බද? දැන් මේ විවාදී ඉල්ලගත්තේ විපක්ෂෙන් නෙමෙයි, විවාදී ඉල්ලගත්තේම ආණ්ඩු පක්ෂෙන්. එහෙමනම් විවාදී ඉල්ලගන්න පාර්ශවයේම වගකීමක් තියෙනවා විවාදයට අදාළ ලේඛන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. නැතුව වචනයක් කියලා හරියන්නේ නැහැ. දැන් 12.5ක ස්වෛරී බැඳුම් කර ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් සිද්ධ කරගත්තයි කියන එක ප්‍රවෘත්තියක් විතරයිනේ. ඒ ප්‍රවෘත්තියට අදාළව රට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? රට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ඒකෙන් අපේ ණයවල පොලියට බලපාන්නේ කොහොමද? අපිට නැවත ණය ගන්න හැකියාව ලැබෙනවද? ඒ නිසා රටට ලැබෙන වාසිය මොකද්ද කියලා සාකච්ඡා වෙන්න ඕනේ. මීට කලිනුත් අපි දන්නවා ද්විපාර්ශ්වීය ණයවලත්, ඒ වගේම බහුපාර්ශ්වීය ණයවලත් විශේෂයෙන් ස්වෛරී බැඳුම් කරවලටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙච්ච අවස්ථාවල විවිධ රටවලට ගානාවට, සැම්බියාවට, නයිජීරියාවට, ආජන්ටිනාවට, ග්‍රීසියට 130ක, 35ක, 40ක සමහර රටවල ඊටත් වඩා වැඩියෙන් විශේෂයෙන් ස්වෛරී බැඳුම් කරවලින් හැයා කට්ටයක් ලැබිලා තියෙනවා. දැන් හැයා කට්ටයක් ලැබුණද නැද්ද කියලා දැන් මේක කියන්නේ නැහැ. මේක කියන්නේ 12.5ක් සැලකිල්ලට ලක් කරනවා. දැන් සැලකිල්ලට ලක් කරනවා කියන වචනේ තේරුම මොකද්ද? ඒ හැයා කට් එක 12.5ද? නැත්නම් පොලිය 12.5ක් වෙනවද? 12.5 අදාළ වෙන්නේ කොහොමද කියලා රජයේ නිල වශයෙන් පැහැදිලි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේව ඇත්තරම මැතිවරණ ප්‍රචාරයට යොදා ගන්න මාතෘකාවවටපත් වෙනවා. මේ ජනාධිපතිවරණයක් දැන් ප්‍රකාශයටපත් කරන්න નિયમિતව තියෙන වෙලාව නිසා. දැන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග එකඟ වෙනවා කියලා අපි දැක්ක ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඒක එකඟ වෙන්නේ නැතුව වෙන කාන්දියක් නැහැනේ. ජනාධිපතිවරයට එකකට උවි ඉන්න බෑනේ. ජනාධිපතිවරයා එක පැත්තකින් මැතිවරණ කොමිසමත් එක්ක එකඟ වෙනවායි කියනවා. අනිත් පැත්තෙන් එයාගේම ජාතික ලේස්තුවේ හිටපු කෙනෙක්ව දාලා විශේෂාධිකරණයට වාරණ නියෝගයක් ඉල්ලනවා. හරි විහිළුවක්. අපි කවුරුත් හිතා ගන්න ඕනද ජනාධිපතිවරයා නොදැන ජනාධිපතිවරයාගේ ජාතික ලේස්තුවේ ඉන්න කෙනෙක් මේ හිතුමතේට ගිහිල්ලා වාරණයක් ඉල්ලුවා කියලා? නෑ. එයා උත්සාහ කරලා බලනවා. ගියොත් වචනයක් නේද? ආවොත් අලියටම කියලා හිතාගෙන තමයි එයා උත්සාහ කරන්නේ.
එහෙනම් එයා උත්සාහ කරලා බලන හැමදෙස්සෙම. දැන් මීට කලින් ආපු මාතෘකාව ඔක්කොම ගත්තොත් රංගේ බණ්ඩාර කියනවා මෙයාටම දීලා දෙන්න කියලා. වජිරැබ්බවර්ධන කියනවා තව අවුරුදු 5කට මෙයාට දෙන්න ඕන කියලා. ඒවා මේ හිතළු හැටියට තියෙන ඒගොල්ලෝගේ පුජ්‍යලික වචන කියලා අපි හිතන්නේ නැහැ. ඒවා ඉතා පැහැදිලිව උත්සාහ කරලා බැලීම්. එහෙනම් අවසාන මොහොත දක්වා උන් උත්සාහ කරાવી කුමන්ත්‍රණ කරાવી. හැබැයි අපි එක දෙයක් කියනවා ජනාධිපතිවරණය નિયમિત විදිහට පවත්වන්න ඕන. ඒක පවත්වන්න කිසිදු බාධාවක් ඇති කරන්න ඉඩක් අපි තියන්නේ නැහැ. මොකද මේ හදන දෙගිඩියාව හදන්නේ ඔවුන් දන්නව ඔවුන් පෙරදිලා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලිය මේ ඔක්කොම දන්නව ඔවුන් පෙරදිලා කියලා. ඒ ඔවුන්ට ජයග්‍රහණ පිළිබඳව අචල විශ්වාසයක් තියෙනවනම් හොඳ විශ්වාසයක් තියෙනවනම් ඔවුන් මේ වගේ විකාර කර කර ඉන්නේ නැහැ. එහෙනම් කලින් ජනාධිපතිවරණ කියලා. දැන් හරි පැහැදිලි රනිල් වික්‍රමසිංහටත් රාජපක්ෂ කණ්ඩායමටත් ජනාධිපතිවරණයට මූණ දෙන්න සිද්ධ වෙන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා. වෙන කරන්න දෙයක් නැති හින්දා ඊට පස්සේ මුට්ටිය දාලා බැලුවම මුට්ටියට පොල්ල වදිනකොට රනිල් වික්‍රමසිංහ අකුල ගන්න විදිය තමයි ඔය පෙන්වන්නේ. නැත්තම් මේක මේ ජාතික ලැයිස්තුවේ ඉන්න එයාගේ ලේනෙක්ව දාලා එයා අඹ ගෙඩිය කඩන්න ට්‍රයි කරන්නේ නිකන් නෙමෙයිනේ. දැන් හරි පැහැදිලි මේක රනිල් වික්‍රමසිංහ අවබෝධයෙන් තමයි පෙටිෂන් එක දාන්නෙත්. ඒ වගේම ඒකට ප්‍රහාරයල්ල වෙනකොට ආයි අකුල ගන්නෙත් අවබෝධයෙන්ම තමයි. එතකොට මේ අපි දැක්ක ඔබතුමාලගේ මේ ඊයේ තිබුණු වර්ගොවි උද්ඝෝෂණයේදීට දයාසිරි ජයසේකර මහතාවම එන විරෝධය මේක ඔබතුමා දකින්න කොහොමද පක්ෂයේ ජ්‍යෙෂ්ඨෙක් විදියට? මට නම් ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක දයාසිරි ජයසේකරලා දැනගන්න ඕන යන්න ඕන තැනයි ඉන්න ඕන තැනයි කොහෙද කියලා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා තාම ප්‍රමාද වීම ගැන ඔබතුමාල මුකුත් දකින්නවද? විශේෂයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට අපේක්ෂකයෙක් නැති ප්‍රශ්නෙත් ඇති. ඒගොල්ලොන්ගේ ඉන්න අය යන්නේ කොහෙද කියලා හොයාගන්නත් බැරුව ඇතිනේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට සහාය දෙන කණ්ඩායම කියනවා රනිල් වික්‍රමසිංහම පොහොට්ටුවට ආවොත් සහාය දෙනවා කියලා. ඊට පස්සේ පහුගිය කාලේ කුජීත වෙච්ච අය රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් අරගන්නවා අපි දැක්කා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය ඇතැම් අය. ඉතින් මේ දෙගොල්ලගෙම තියෙන බංකොලොත්කම තමයි මේ පෙන්නන්නේ. Traveler Channel.